ඔබ සේදමාවත සමගින් වූ සම්බන්ධ වෙන ඉතින් මේ වන විට උසස් අධ්‍යාපනය සඳහා යොමු වෙන ඔබ බහුතරයක් දෙනා ශ්‍රී ලංකාවේ යොමු වෙන ස්ථානයේ තමයි අපි ආයතනයේ දැනටමත් ගොඩක් දෙනා සහභාගී වෙලා ඉන්න විවිධ පාඨමාලාවන් හදාරනවා අපි ඉන්නේ හාට ගිහිල්ලා ශ්‍රී ලංකාවේ ඉඳගෙනම අනිකුත් රටවල් වලට සඳහා යොමු වෙන්න හැකියාවක් තියෙන හොඳම යාකිරීම බවටපත් වෙලා තියෙන අපිට ආයතනයේ දැනටමත් ශාස්ත්‍රීය තුල ප්‍රවීණයන් එක්ක සම්බන්ධ වෙලා අධ්‍යක්ීම් එක්ක පළපුරුද්දත් එක්ක මේ පිරිසත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන්න හැකියාවක් තියෙන ආයතනය තමයි අපිට කියලා කියන්නේ. ඉතින් එහි ව්‍යාපාර පීඨයේ මොනවද ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඔබ එයින් ඉස්සරහට යන බලාපොරොත්තු වෙනවා නම් මොනවද ඔබට හදාරන්න හැකියාවක් තියෙන විෂයයන් සහ මොනවද විෂයපතයන් අපි සෝදානම් මේ ගැන කතා බහ කරන්න අපිත් එක්ක සම්බන්ධ වෙනවා මේ කතා බහට. විහංග ජයසිංහ කතිකාචාර්ය අපිට ව්‍යාපාර පීඨයේ ආයුබෝවන් විහංග. ඒ වගේම සම්බන්ධ වෙනවා විතාරා ජයසිංහ කතිකාචාර්ය අපිට ව්‍යාපාර පිටියේ ආයුබෝවන්. දැන් මේ විතාරා ළඟ ඉන්න හින්දා මේ උසස් අධ්‍යාපනය ලබා ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් අපිට ආයතන ගණනාවක් තියෙනවානේ. ඒ අතරින් ඇයි විතාරා අපිට එකම තෝරගන්න අවශ්‍ය වෙන්නේ කෙනෙක්? Asia Pacific Institute of Information Technology එහෙමත් නැත්නම් Asia Pacific තොරතුරු තාක්ෂණ ආයතනය කියන්නේ දැනට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ශ්‍රේෂ්ත්‍රයේ ඉසස් වෙළඳ නාමයක්. ඊට පස්සේ අපි ගත්තොත් අපේ ආයතනය අවුරුදු 22ක විශිෂ්ට ඉතිහාසයක් තියෙන ආයතනයක්. ඉතින් මේ අවුරුදු 22 පුරාවටම අපි ඉදිරිපත් වෙලා තියෙන පරිගණක නීති හා ව්‍යාපාර කියන විෂයන් තුනේම උපාධි පාඨමාලා ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හදාරන්න අවස්ථාව ලබා දෙන්න. ඉතින් අපි මේ සඳහා අපි අත්වල් බැඳගෙන තියෙන්නේ මහා බ්‍රිතාන්‍යයේ ස්ටැෆර්ඩ්ෂයර් කියන යුනිවර්සිටි එකත් එක්ක, විශ්වවිද්‍යාලයත් එක්ක. ඉතින් අපි දැන් හිතන්නකෝ කෙනෙක් බලාගෙන ඉන්නවා නම් අපි දිහා ඔබ හෝ ඔබගේ දරුවා උසස් පෙළ හදාරලා තියෙනවා නම් දැනට කෙලිම ඇවිල්ලා අපිත් එක්ක අපේ උපාධි පාඨමාලාවන් වලට බැඳෙන්න පුළුවන්. ඊටත් අමතරව ඔබ හෝ ඔබගේ දරුවා මේ වෙද්දි සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීලා තියෙනවා නම් අපිත් එක්ක එකතු වෙලා අපගේ පදනම් පාඨමාලාව එහෙමත් නැත්නම් ෆවුන්ඩේෂන් කෝස් එක කරලා අපගේ ආයතනයේ හෝ වෙනත් ඕනෑම ආයතනයක උපාධි පාඨමාලාවක් හදාරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් අපි අතීතයේදී අපේ APIIT ආයතනය පරිගණක උපාධි පාඨමාලාවන් සඳහා විශේෂත්වයක් දක්වාට මේ වෙද්දි අපි ව්‍යාපාර හා නීති පාඨමාලා අඳුනවා දීලා ඒවාට ඉතාම විශිෂ්ට ඉල්ලුමක් සහ අපේ හොඳ ක්වලිටි එකකින් යුතුව ඒ ඩිග්‍රි ප්‍රෝග්‍රෑම්ස් උත් අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබා දෙන. ඉතින් අපි ගත්තොත් ස්ටැෆර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලය මහා බ්‍රිතාන්‍යයේ, මේක ගත්තොත් මේක දැනට මහා බ්‍රිතාන්‍යයේ තියෙන විශ්වවිද්‍යාලවලින් ඉතාම ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක්. මේකට හේතුන් දෙකක් තියෙනවා. එකක් තමයි ටීචින් ක්වලිටි, එහෙමත් නැත්නම් ඉගැන්වීමේ ගුණාත්මකතාවය කියන නිර්ණාණය යටතේ නිර්ණායකයේ යටතේ දැනට එංගලන්තයේ රන් පදක්කමක්, එමත් නැත්නම් ගෝල්ඩ් රෑන්කින්, විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරන ගෝල්ඩ් රෑන්කින් එකක් මෙම විශ්වවිද්‍යාලයට තියෙනවා. ඊට අමතරව දෙවැනි එක විදිහට අපි ගත්තොත් ස්ටුඩන්ට් සැටිස්ෆැක්ෂන්, එහෙමත් නැත්නම් ශිෂ්‍ය සැටිස්ෆැක්ෂන් එක අපි ගත්තොත් මේ වෙද්දී දැනට බ්‍රිතාන්‍යයේ පළවෙනි 15 වන විශ්වවිද්‍යාලය අතර මෙම ස්ටැෆර්ඩ්ෂයර් යුනිවර්සිටි එක තියෙනවා. ඉතින් ඊටත් අමතරව අපිත් එක්ක අපේ APIIT ආයතනයේ ස්ටැෆර්ඩ්ෂයර් ඩිග්‍රි එකක් කරන්න ඔයාලා යොමු වෙනවා නම් ඔයාලට හම්බ වෙන්නේ ඉන්ටර්නල් බ්‍රිටිෂ් ඩිග්‍රි එකක්. ඒ කියන්නේ සියල්ල අන්තර්ගත මහා බ්‍රිතාන්‍ය උපාධි පාඨමාලාවක්. ඔබ ස්ටැෆර්ඩ්ෂයර් යුනිවර්සිටි එකට ගිහිල්ලා එතන ඩිග්‍රි එකක් කරනවා හා සමානවම අපගේ ලයිබ්‍රරි ෆැසිලිටීස්, ඩේටා බේසස්, රිසර්ච් ආටිකල්ස් මේ හැම දෙයකටම අපි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ව යොමු කරනවා APIIT ආයතනය තුළින්. ඒ හා සමානවම විශ්වවිද්‍යාල අත්දැකීමක් අපගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබා දෙන්න. මේ වෙද්දී අපිත් එක්ක ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2000කට අධික පිරිසක් මේ ඉන්ටේක් එකේ සහභාගී වෙනවා අපිත් එක්ක. ඉතින් මේ ලෝකයේ තප්පරෙන් තප්පරේ හැම දෙයක්ම වෙනස් වෙනවා. ඒ වෙනසට සාපේක්ෂව අධ්‍යාපනයේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සහ ඔබට ලබා දෙන තොරතුරු දත්ත වෙනස් වෙන්නට ඕනේ, යාවත්කාලීන වෙන්නට ඕනේ. ඒ නිසාම තමයි APIIT ආයතනයේ හැමදාමත් අලුත් දේවල් අලුත් තොරතුරුත් එක්ක ඔබට ඔබේ ගමන සාර්ථක කරගන්න අවශ්‍ය වෙන මඟ පෙන්වීම ලබා දෙන්නේ. දැන් විහංග, මේ APIIT ආයතනයේ මගින් මේ අවුරුද්දේ මොනවද අලුත් උපාධි පාඨමාලා හඳුන්වා දෙන බලාපොරොත්තු වෙන්නේ? මොනවද අලුත් සැලසුම් තියෙන්නේ? ඔව්, විතාර කිව්වා වගේ අපි බ්‍රිතාන්‍ය ස්ටැෆර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලය සමග සම්බන්ධ වෙලා තමයි අපේ මේ ජනප්‍රියම ඉන්ටර්නැෂනල් බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රි ප්‍රෝග්‍රෑම් එක දැනට අපි පවත්වාගෙන යන්නේ. හැබැයි උසස් අධ්‍යාපන ආයතනයක් විදිහට අපි අඳුරගෙන තියෙනවා මේ ව්‍යාපාර ලෝකේ ගොඩක් වෙනස්කම් සිදු වෙනවා. ඒත් එක්ක අපිටත් සිදු වෙනවා නව උපාධීන් හඳුන්වා දෙන්නට. ඉතින් මේ නිසා අපි බ්‍රිතාන්‍යයේ ස්ටැෆර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලය සමග සම්බන්ධ වෙලා අංශ 3ක් යටතේ ස්පෙෂලයිස්ඩ් ඩිග්‍රීස්, විශේෂ වූ උපාධීන් 3ක් හඳුන්වා දෙනවා.
මම නම් වශයෙන් සඳහන් කරනවා නම් Bachelor of Arts BA Honors Business Innovation and Entrepreneurship BA Honors Digital and Social Media Marketing BA Honors Finance and Business Enterprise කියන අංශ වලින් තමයි අපි මේ උපාධීන් ලබා දෙන්නේ. ඉතින් මම මේ උපාධීන් පිළිබඳ කෙටි සටහනක් තබනවා නම් අපි ගත්තොත් මේ වර්තමානයේ ගොඩාක් අපිට මේ තියෙන ආර්ථික ගෝලීය සමාජීය ප්‍රශ්නවලට විසඳුමක් විදිහට ව්‍යවසායකත්වය හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මේක උසස් අධ්‍යාපන ආයතනයක් විදිහට අපි අඳුනගෙන තියෙනවා. ඒ නිසාම තමයි අපි මේ උපාධිය අඳුන්වා දෙන්නේ ව්‍යවසායකත්වය මුල් කරගෙන. ඉතින් මේ පළවෙනි උපාධිය ව්‍යවසායකත්වය මුල් කරගෙන අඳුන්වා දෙන උපාධියේ අපි බලාපොරොත්තු වෙනවා අපේ ලංකාවේ ආර්ථිකයට ව්‍යවසායකයන්ව හඳුන්වා දෙන්න. ඉතින් අපි දන්නවා ඒ අපි වගේ දියුණු වෙන රටකට ව්‍යවසායකත්වය ඉතාමත්ම වැදගත්. ඒකින්ද තමයි අපි මේ පළවෙනි අරමුණ කරගෙන තියෙන ව්‍යවසායකයන් හඳුන්වා දෙන්න. ඒ විතරක් නෙමෙයි මේ ව්‍යවසායකත්වය කියන එක ව්‍යවසායකයාටම සීමා වෙන්නේ නැහැ. අපි ගත්තොත් ඕනම කෙනෙක් දැනට ඔබ කටයුතු කරන ව්‍යාපාරිකයව කරන ආයතනයේ පවා මේ ඉනොවේෂන් කියන එක පුරුදු පුහුණු කරන්න පුළුවන්. අපි උදාහරණයක් ගත්තොත් බිස්නස් ප්‍රොසෙස් outsourcing එහෙම නැත්නම් business model revamping business model reengineering මේ වගේ අංශ යටතේ අපිට පවතින ව්‍යාපාරයක උනත් ඔබ කරගෙන යන රැකියාව තුළ උනත් ඔබට පුළුවන් නවඋත්පාදන කරගෙන යන්න. ඒ තුලින් අපිට පුළුවන් ආයතනයක profitability එක වැඩි කරන්න, customer value එක වැඩි කරන්න, efficiency එක වැඩි කරන්න මේ වගේ දේවල් අපි අරමුණු කරගෙන තියෙනවා. අපේ දෙවැනි උපාධිය ගොඩාක්ම focus කරලා තියෙන්නේ මේ ඩිජිටල් මාකටිං කියන පැත්තට. අපි දන්නවා මේ COVID-19 වසංගතයත් එක්ක පහුගිය අවුරුදු 2 සහ 3 ඇතුළත අපි මේ e-commerce online buying අපේ මේ customer කෙනෙක් විදිහට අපි අපේ behavior එක අපේ පුරුදු වෙනස් කරගෙන තියෙනවා. ඉතින් ව්‍යාපාරත් මේ 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 පුරුදු වලට නිසියාකාරව හැඩ ගැහෙන්න ඕනේ. ඉතින් අපි අපේ සිසුන්ට මේ දැනුම ඒ කුසලතා වර්ධනය කරනවා කොහොමද මේ සයිබර් අවකාශය තුල ඩිජිටල් කරණය තුල කොහොමද ප්‍රොඩක්ට් එකක් කස්ටමර් කෙනෙක්ට ගෙනියන්න ඕනේ කියලා. ඒ වගේම තමයි අපි ගත්තොත් අපේ අන්තිම ප්‍රෝග්‍රෑම් එක ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක අපි එතන ફોકસ කරනවා මේ ෆයිනෑන්ස් කියන පැත්ත. හැබැයි මේ ෆයිනෑන්ස් කියන පැත්ත මේ සාම්ප්‍රදායික ෆයිනෑන්ස් කියන පැත්තක් නෙමෙයි අපි ફોકસ කරන්නේ. අපි මේ ඩිජිටල් කරණයට නතු වූ මූල්‍යකරණය තමයි මෙතන ફોકસ කරන්නේ. එතන අපි දන්නවා මේ අද ලෝකයේ තියෙන ජනප්‍රිය platform තමයි crypto currency fintech මේවා තමයි ඉදිරි අනාගතය මේ මූල්‍යකරණේ. ඉතින් මේක අපි අපේ සිසුන්ව අපි හරි දැනුමක් ලබා දෙන්න ඕනේ කොහොමද ඔවුන් ඉදිරි අනාගතයේ මේ සඳහා සූදානම් වෙන්නේ. මොකද ඉදිරි අනාගතයේ අපි දැන් භාවිතා කරන මුදල් මේ currency මේ ඔක්කොම නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක ඒ තුලින් අපි බලාපොරොත්තු වෙනවා මේ මේ දැනුම සහ කුසලතා වර්ධනයක් සිසුන්ගෙන් සිදු කරන්න. ඉතින් මේ ව්‍යාපාරික ලෝකයේ හැම තත්පරයකම උච්චාවචනය වෙනවා යම් යම් වෙනස් වීම වෙනවා. ඒ වෙනස් වීම වලට සාපේක්ෂව තමයි අධ්‍යාපන ක්‍රමයේ හැදෙන්නට ඕනේ. ඉන්හිහට ගිහිල්ලා ශ්‍රී ලංකාවේ රැකියාව වෙළඳපළ විතරක් නෙමෙයි ලෝකෙත් එක්ක තරඟ කරන්න ඔබට පුළුවන්කමක් තියෙනවා. ඔබ ලංකාවේ හිර වෙනවද නැත්නම් නෑ ලෝකෙත් එක්ක මං ව්‍යාපාරිකයෙක් විදිහට කටයුතු කරන මේ හැම දෙයක් ඔබට තීරණය කරන්න පුළුවන්. දැන් විතර මොනවද මේ මේ පාඨමාලා හදාරණයට මොනවද ලැබෙන ප්‍රතිලාභයන් මොනවද රැකියා අවස්ථා? ඔව් මම විශ්වාසයෙන් කියන්න කැමතියි අපිට ආයතනේ අපිත් එක්ක අත්වල් බැඳලා ඉගෙන ගන්න ශිෂ්‍යයෙකුට ලංකාවේ සහ ජාත්‍යන්තර රැකියා වෙළඳපළේ ඕන තරම් රැකියා තියෙනවා හොඳ පිළිගත් ඉල්ලුමක් ඇති වැටුපැති රැකියා තියෙනවා කියලා. ඉතින් අපි තවත් දිනක බඳවා ගැනීම සිද්ධ වෙන්නේ? ඔව් අපේ බඳවා ගැනීම මේ දවස්වල සිදු කරගෙන යනවා. කියන්න ඕනේ ඔබට තියෙනවා නම් ඔබ O level සමත් නම් ඔබට අපේ foundation program එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ A level සමත් නම් ඔබට degree program එකට කෙලින්ම සම්බන්ධ වෙන්න පුළුවන්. තව චූටි දෙයක් සඳහන් කරන්න ඕනේ අපේ බඳවා ගැනීම සීමිතයි. මොකද අපි teaching quality එක maintain කරන්න අපි ලොකු සෙසුන් සංඛ්‍යාවක් ගන්න නැහැ. ඒකින්ද ඉක්මනටම අපේ ආයතනයේ සමග සම්බන්ධ වෙන්න ආරාධනා කරනවා. හොඳයි. ඉතින් ඉක්මනට ඔබට හැකියාවක් තියෙනවා තිරේ දිස්සන දුරකථන අංකයන්ට කතා කරන්න කොළඹ ශාඛාවට එන්න පුළුවන්. කොළඹ campus එකට නැත්නම් කැන්ඩි campus එකට කතා කරන්න ඔබට පුළුවන් ඔබේ ආසනය වෙන් කරගන්නට සහ මේ අත්දැකීම් බහුල පිටසත් එක්ක ජීවිතේ හැඩගස්වා ගන්න, හරි ගස්වා ගන්න, ඉවරදි පාර හොයා ගන්න. එහෙමනම් දෙදෙනාටම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපිට වෙනුවෙන් සහ අපි වෙනුවෙන් අපේ පිටසට රටේ අනාගතය වෙනුවෙන් හරි පාර කියන්න පැමිණියාට සෙදමාවත මේ කතා බහ නිමාවටපත් කරනවා. ඔබ රැඳිලා ඉන්න ටීවී දරණත් එක්කම. ඔබ යලිත් සේද මොහොත සමගින්